සල්ලි ගේන උල්පතක් විදිහට තමයි මේ කණිජ වැලි වලින් සර්කෝනියම් නිෂ්පාදනය කිරීම අපි දකින්නේ. මහාචාර්යතුමා ඇතුළු පරේක්ෂණ කණ්ඩායමක් කරපු පරේක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට 2022 වර්ෂයේදී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට ඒ පේටන් බලපත්‍රය හිමි වුණා. බොහොම උෂ්ණත්වයට ඔරොත්තු දෙන දියමන්ති වගේම මේ සර්කෝනියම් ලංකාවේ හදන්නට. ශ්‍රී ලංකාවේ අනාගතය උඩු යටිකුරු කරමින් රජරට විශ්වවිද්‍යාලයේ සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන් බලපත්‍රය හිමිව තිබෙනවා. ගොඩක් දෙනෙක් නොදන්න මේ සර්කෝනියම් කියන්නේ මොනවද? මේ සර්කෝනියම් සාමාන්‍යයෙන් ලෝහමය අලු පැහැති සුදු ලෝහයක්. සර්කෝනියම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල වැදගත් මූලද්‍රව්‍යයක් වෙනවා වගේම ඉහළ උෂ්ණත්වවලදී පවා හොඳ ශක්තියක් ඇති මූලද්‍රව්‍යයක් වෙනවා. පුල්මුරේ ප්‍රදේශයේ කිලෝමීටර ගණනාවක් දුරට පිහිටලා තියෙන මේ ඛනිජ වැලි නිධිය අපිට සම්පතක්. අපි එයින් අපිට අවශ්‍ය කරන ඛනිජ ද්‍රව්‍ය නිෂ්පාදනය කර ගැනීම පැත්තක තියලා වැලි කඩදාසි ඉඳලා විවිධාකාර නිෂ්පාදන එහෙම නැත්නම් ඛනිජ ද්‍රව්‍ය සර්කෝනිය මැතුලුව ආනයනය කරන්න විශාල මුදලක් ලංකාව විදියට වැය කරනවා. ඉතින් ලොව හොඳම ඉල්මනයිට් ලෙස සැලකෙන පුල්මුඩේ ඉල්මනයිට් මගින් රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහතා සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ විදිහට සර්කෝනියම් නිෂ්පාදනයට පේටන් බලපත්‍රය හිමි කරගන්න රජරට විශ්වවිද්‍යාලය සමත්ව තිබෙන්නේ. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අපේ හිටපු උපකුලපතිතුමා මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහාචාර්යතුමා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට අපිට ලොකු දෙයක් හොයාගන්නට පුළුවන් වුණා. මේ පරීක්ෂණ කණ්ඩායමකට එකතු වෙලා මේ ඛනිජ වැලි වලින් සර්කෝනියම් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක නිරත වුණා. ඒක සාර්ථක වුණත් එක්කම අපි ඒ සඳහා අවශ්‍ය කරන පේටන් බලපත්‍රය සඳහා ඉල්ලුම් කරා. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයට ඒ පේටන් බලපත්‍රය හිමි වුණා. මේ සර්කෝනියම් නිෂ්පාදනය කිරීමෙන් ජෙට් එන්ජින්, ගුවන් යාන, අභ්‍යවකාශවල පටල, සෙරමික්, බල්බ පිලමන්ට් ආදී නිෂ්පාදනය කිරීම සඳහා මේවා යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතෙක් කල ඉල්මනයිට් අපනයනය කර අවශ්‍ය වෙන සර්කෝනියම් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ආනයනය කිරීම පමණක් සිදු කර තිබෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගත්තර මහත්මිය පවසන ආකාරයට වසරකට ටොන් 90,000ක් පමණ ප්‍රමාණයක් අපනයනය කරන මේ ඛනිජ නිධියට තවත් වටිනාකමක් එක් කිරීමට සර්කෝනියම් නිෂ්පාදනයෙන් හැකියාව තියෙනවා. ඒ විශාල වශයෙන් මෙරටට විදේශ විනිමය ඉපයීමට මේ නිසා අවකාශය ලැබෙන නිසා. මේ සර්කෝනියම් බොහොම උෂ්ණත්වයට ඔරොත්තු දෙන දියමන්ති වගේම ඒ තැන තියන්න පුළුවන් ඛනිජ ද්‍රව්‍යයක්. එතකොට ඒ ඛනිජ ද්‍රව්‍ය ආනයනය කරන එක නවත්තලා අපිට පුළුවන් නම් අපේ තියෙන ඉල්මනයිට් එහෙම නැත්නම් පුල්මුඩේ තියෙන ඉල්මනයිට් ඛනිජ වැලි වලින් මේ සර්කෝනියම් ලංකාවේ හදන්නට මම හිතනවා අපිට පිට රටට යන විදේශ විනිමය ඉතුරු කරගන්නට හැකියාව ලැබෙනවා. ලංකාවට සල්ලි ගේන උල්පතක් විදිහට තමයි මේ ඛනිජ වැලි වලින් සර්කෝනියම් නිෂ්පාදනය කිරීම අපි දකින්නේ. ඉතින් ඔවුන්ගේ මේ උත්සාහය පර්යේෂණ නිෂ්පාදන මගින් තවදුරටත් මෙවැනිම වූ සෑගෙනීම් සිදු කරමින් රැකියා මවන්නන් බවට පත්වී ශ්‍රී ලංකාව නව මානයකට රැගෙන යාමටයි